අයිබෝවන් සුබ දවසක් ඔබ සියලු දෙනාටම දිදුලන දක්ෂතා දිදුලන හැකියා තියෙන දරුවෝ ඔබට රටට ලොකු සම්පතක්. ඉතින් එවැනි දිදුලන දක්ෂතා දිදුලන හැකියාවන් තියෙන පොඩිත්තන්ගේ ඒ හැකියා දක්ෂතා මුළු ලෝකයටම සංනිවේදනය කරන සුපුරුදු වැඩසටහන දිදුලන දරුවෝ වැඩසටහනත් සමගිනුයි ඔබ අදත් ආදරයෙන් ගෞරවයෙන් සම්බන්ධ වෙන්නේ. ඉතින් නිවසේ ඉඳලා අපිව නරඹන ඔබටත් හිතෙන්න පුළුවන් දිදුලන දරුවොත් එක මටත් සම්බන්ධ වෙන්න තිබ්බනම් කියලා. ඔව්. ඉතින් මේ ආදරණීය පුංචි පොඩිත්තන්ටයි ඒ අවස්ථාව ලබා දෙන්නට සූදානම් වෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් ඔබගේ දිදුලන හැකියාව දක්ෂතාවය ගැන අපිට කියන්නට ටීවී දිදුල නම්බර 177 1B කොට්ටාපාර හෝකන්දර දකුණ කියන අපේ ලිපිණයට ලිපියක් යොමු කරන්නට පුළුවන්. එහෙම නැත්නම් අපිට කතා කරන්න. 077.2.31.565 කියන අපේ අංකයටත් 011.434.66.46 කියන අපේ දුරකථන අංකයත් පුංචි පොඩිත්ත වෙනුවෙන්ම විවෘතයි. ඉතින් මේ ශ්‍රී ලාංකීය දරුවන්ගේ දිදුලන හැකියා දක්ෂතා මුළු රටට මුළු ලෝකයට සංනිවේදනය කරන දිදුලන දරුවෝ වැඩසටහන. අදත් හරි අපූර්ව දිදුලන දක්ෂතාවයක් තියෙන දිදුලන තරුවක් එක්ක අඩහෝරාවක කාලයක් ගත කරන්නට අපි සූදානම්. ඊට කලින් මතක් කරන්නට ඕනේ අපේ සමාජ මාධ්‍ය ජාල අපේ Facebook පිටුව දිදුල කිඩ්ස් අපේ Facebook පිටුව තවමත් ඔබ ලයික් කරලා නැත්නම් අදම අපේ Facebook පිටුව ලයික් කරන්න අපේ පසුගිය වැඩසටහන් වගේම අපේ ඉදිරියට එන්න තියෙන වැඩසටහන් ගැනත් ඔබට දැනුවත් වීමේ හැකියාව තිබෙනවා. ඒ වගේම අපගේ YouTube නාලිකාව තවමත් subscribe කරලා නැත්නම් අදම subscribe කරන්න ඔබට වීඩියෝ එකක් දාපු සැනින් ඒ වීඩියෝ එක නැරඹීමේ හැකියාවත් අපේ YouTube නාලිකාව හරහා හැකියාව තිබෙනවා. ඉතින් හදත් හරි අපූර්ව දිදුලන දක්ෂතාවයක් තියෙන පොඩිත් එක්ක අපි සම්බන්ධ කරගත්තා. අද ඔබ අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ මහනුවර තෙල්දෙනිය අමුපිටිය ජාතික පාසලේ සඳුන් සෙව්මින ආදරණීය මුචි මල්ලි තමයි අද අපේ විශේෂ ආරාධිතයා. ආයිබෝන් මල්ලි. බැලු වැල්මටම ඔබට තේරෙනවා අද අපිත් එක්ක සම්බන්ධ වෙන්න අපි ආජනීය පුංචි පොඩිත්ගේ දක්ෂතාවය මොකක්ද කියලා. ඔව්. ඔහු කරාතේ ක්‍රීඩාවෙන් තමයි අද අපිත් එක්ක ඔහුගේ දක්ෂතාව ගැන කතා කරන්නට සම්බන්ධ වෙන්නේ. දෙවතාවක් සමස්ත ලංකා ජයග්‍රහණ ලබාගෙන තියෙනවට අමතරව ජාතික පාශාල් ශූරතාවලිය දෙවතාවක් හිමි කරගෙන තිබෙනවා. ඒ වගේම ජාතික ශූරතාවලිය, ඒ වගේම ෂෝටෝකාන් තරගාවලිය ශූරතාවලිය වගේම ඉන්දු ලංකා තරගාවලිය වගේම දිස්ත්‍රික් සහ පළාත් තරගාවලිවලිනුත් ජයග්‍රහණ රැසක් හිමි කරගෙන තියෙන දිදුලන තරුවක් තමයි අද අපේ විශේෂ ආරාධිතයා. ඉතින් මල්ලි වැඩසටහන ආරම්භයේදී අපි කතා කරමු. මේ දවස්වල මල්ලිගේ වැඩ කටයුතු කොහොමද? මේ දවස්වල වැඩ කටයුතු කියන්නේ මම තාම ඉස්කෝලේ යනවා. ඉස්කෝලේ ගිහින් හැමදාම අපි මාස්ටර් අපි ට්‍රේනින්ග් කරනවා. මුලින්ම මාස්ටර් මතක් ගන්න ඕනේ සෙන්සේ සූර්යබන් මාස්ටර්. එතුමාගේ කැපවීමෙන් තමයි අපි අද මෙතන ඉන්නේ. මාස්ටර් හැමදාම ඉස්කෝලේ ගිහින් ඇවිල්ලා අපි අනිවාර්යෙන් ක්ලාස් එකට යන්න ඕනේ. ක්ලාස් එකට ගිහිල්ලා රෑ 8-9 වෙනකන් ට්‍රේනින්ග් කරනවා. ඊපස්සේ හැමදාම මේ ඒ වගේ තමයි අපේ දක්ෂතාවය ඉදිරියට නගගන්න මේ මාස්ටර්ගේ කැපවීමෙන් අපි හැමදාම ට්‍රේනින්ග් යනවා. හරි. දැන් ඒ වගේම තමයි මේ දේශීය වශයෙන් ජයග්‍රහණ ලබා ගන්නවට අමතරව ජාත්‍යන්තර ජයග්‍රහණත් රාශියක් මල්ලි සතු කරගෙන තිබෙනවා මේනකොට. සමස්ත ලංකා දෙවතාවක් මල්ලි ජයග්‍රහණය කරලා තිබෙනවා. දැන් මේ අධ්‍යාපන වැඩ කටයුතුයි ඊට පස්සේ මේ කරාතේ ක්‍රීඩාවට පුහුණු වීම වලට යොදන කාලය කොහොමද මල්ලි හරියට කළමනාකරණය කරගන්නේ? එහෙම කිව්වොත් අධ්‍යාපනයේ මුල් තැන දෙනවා. මගේ ගුරුතුමාත් කියලා දෙන්නේ අධ්‍යාපනය තමයි එක. එතනින් එහාට තමයි කරාටේ තියෙන්න ඕනි. දිනපතා ඉස්කෝලේ යන්න ඕනේ. හැමදාම ඉස්කෝලේ ගිහිල්ලා ක්ලාස් යන දින ක්ලාස් යන්න ඕනේ. ස්කෝල් කට් කරන්න කරාටි කරන්න බෑ. ඒ අධ්‍යාපන වැඩ ටික කරලා ඉවරලා තමයි මේ කරාටි ක්ලාස් එකට එන්න ඕනේ. සායිත් ගෙදර ගිහිල්ලා නිකන් ඉන්න බෑ. මේ ස්කෝලේ දීලා තියෙන වැඩ ටික කරලා තමයි මේ ආයෙ කරාටි ක්ලාස් එකට මේ කරන තියෙන වැඩ ටික කරන්න තියෙන්නේ. හරි. ඒ කියන්නේ හරි කළමනාකරණයක් තියෙනවා මේ ගමනට මල්ලි ඉස්සරහට යනකොට. හරි. ඒ වගේම තමයි දැන් මතක් කරන්න ඕන විශේෂ දෙයක් තිබුණා. මේ විදිහට මේ දේශීය වශයෙන් පමණක් නොව ජාත්‍යන්තර වශයෙන් ජයග්‍රහණ රාශියක් ලබා ගන්නකොට ඇතරම මේ සඳුන් මල්ලිට තියෙන්න ඕනේ පවුලිනුත් ලොකු හයියක් මේ සියලුම තරගාවලින්ට සම්බන්ධ වෙනකොට හොඳ මග පෙන්වීමක් වගේම ඒවට දිරිගැන්වීමක්. ඉතින් මල්ලිගේ පවුල් පරිසරයෙන් මල්ලිට මේ සඳහා හම්බෙන සහයෝගය කොයි වගේද? මම කිව්වොත් එහෙම මගේ අම්මයි තාත්තයි ගොඩක් මහන්සිලා තව මේ මෙතනට ගෙන ආවේ. මුලින්ම මතක් ගන්න 2018 මගේ දෙවෙනි මල්ලි තමයි ඉස්සලාම කරාටි වලට යන්නේ. එයාගෙන් තමයි අපිත් මේ කරාටි වලට ආවේ. එයා ගියේ උඩිස්පත්තු ප්‍රාථමික වංශයේ තියෙන ස්කෝලෙකට. අපි මාස්ටර් ඇවිල්ලා එතන කරාටි පටන් ගත්තා. කරාටි පටන් ගත්තාට පස්සේ මම අපි මල්ලි ඉස්සලම ගියා. පළවෙනි ටූර්නමන්ට් එක ගියාදී මටත් ආසාවක් තිබුණා කරාටි වලට යන්න ඕනේ කියලා. මල්ලි පළවෙනි ටූර්නමන්ට් එක ගිහිල්ලා ගෝල්ඩ් මෙඩල් එක අරන් එද්දී මටත් හිතුණා. ඊපස්සේ අප්පච්චිකෝ කොහොම හරි වත් දාන්න
සේකින් එක අපේ ගෙදර කට්ටිය ඔක්කොම දැම්මා. ඒ දෙන්නට බොහොම ස්තුතියෙන් වෙන්න ඕනි මේ අපි මේතනට අද ගෙනාවට. ඒ කියන්නේ මල්ලිටත් මේ ගැන ආශාවක් මල්ලිටත් මේ ගැන උනන්දුවක් ඇති වෙන්නේ මේ මල්ලිගේ පොඩි මල්ලිගේ ඒ තරගාවලිය සඳහා ඔහු සහභාගී වෙනවා දැකලා තමයි. ජයග්‍රහණ ලබා ගන්නවා දැකලා තමයි. ඔව්. ඉතින් දැන් අපි සූදානම් අපේ මල්ලි කිව්වා වගේ දැන් මල්ලිගේ ආදරණීය අප්පච්චි අන්තිමේ මල්ලිගේ ආදරණීය තාත්තා මේ තාත්තගේ අදහස් දැක්වීමකට යොමු වෙන්නට. අල්ගෝම් ඉතල මල්ලිකාව ආදිපතේ යන සියලු දිරාතව අදෝතක උතලද වෙනතරක් බැලුද තිදී වගේ ජේතර විචාචර දමුවත් තෙල්දිරිය කල්ති විද්‍යාලයේ ගිහ ලබන යෝග ඔව් තම යෝගල් කිව්වොත් ඔව් තම අපේ ජීවිත අඩ පිට පෙරලව දරුවා ඒ කිව්වොත් එයා තම කරාටේ මුලිකව ගියා අපි ගිරල්ලා කරාටේ වලින් දක්ෂතා ඉදිරි ගිරල්ලා පළවෙනි පදක්ක විරම් පදක්ක වේදලා මේත මේ වෙනකොට රම්පතක් 60කට පළක්ක 60කට ඉනිකම් ගිරව ඉතා දක්ෂ ගිරිකේ ඒ වගේම දියත වාලි දරුවේ ආඩම්බරේ තාත්තා කෙනෙක් ඉදිරි කියන්න බලවත් ඉදිරියට යන ගමනේදී ඔහුට හොඳ ගුරුවරයෙක් හිටුවා කරාටි උපදේශක සෙන්දි සුවිබාර් තුමත් මෙයාටයි මතක් කරන්න ඕනි ඔහුට ස්තුති කරන්න ඕනි මොකද කිව්වොත් ඔහු දිර්ලෝභීව තුමා දිර්ලෝභීව මේ දරුවන්ට කියලා ට්‍රේනින් කරනවා එතකොට තමන් දන්න සියලුම දේ මේ දරුවන්ට දෙනවා ඒ නිසා ඔහු දවසින් දවස දවසින් දවස අධ්‍යයන කටිය පඩිය පඩිය වගේ ඔහු බොහොම අතන දෙනා ඉදිරියට යනවා ඒ නිසා සූර්ය බාල මාස්ටර්ගේ දෙරදී පූර්වකාලයට යනදී පූර්ව ලබන දිසා වෙන්න පුළුවන් ඒ නිසා ඔහුට පොසිට ස්තුතියක් දෙනවා දවදවතාවක් ඒ තමයි කියන්නේ තියෙන්නේ තව දිලියට යන සත්‍ය දෛය කියලා මේවා වගේ දරුවකට දාන සහ දිදුළු නාලිකාවට ගොඩක් ඔව් අපි මේ විදිහට නැරඹුවේ අපේ සඳුන් මල්ලිගේ ආදරණීය තාත්තා දක්වන අදහසක්. ඉතින් මල්ලි දැන් මේ විදිහට මේ කරාටේ ක්‍රීඩාවෙන් මල්ලි ජයග්‍රහණ පිට ජයග්‍රහණ ලබා ගන්නකොට දැන් මේ කරාටේ ක්‍රීඩාව ලේසි පහසු ක්‍රීඩාවක් නෙමෙයිනේ. ඒකට හොඳ මඟ පෙන්වීමක් හොඳ පුහුණුවක් අවශ්‍යයි. ඉතින් එතකොට මල්ලිට මේ හරි මඟ පෙන්වීම හරි පුහුණුව ලබා දෙන්නේ කවුද? මගේ මාස්ටර් තමයි එක් කරන්නේ. මගේ මාස්ටර්ගේ නම කියලා මම පටන් ගන්නම්. සෙන්සේ සූරිබන් මාස්ටර්. මගේ මාස්ටර් ඇතුලේ මාත මාස්ටර්ලා 3 දෙනෙක් ඉන්නවා. මා සහාය පුහුණු කරලු මාස්ටර් දෙන්නෙක් ඉන්නවා. රාජේෂ් කන්න මාස්ටර්යි රසික බණ්ඩාර මාස්ටර්. ඒ 3 දෙනාගේ ඇතුලේ තමයි මම පුහුණු යන්නේ. මේ අමතර පුහුණු වීමක් තියෙනවා හවස 6න් පස්සේ අපි මාස්ටර් මගේ මාස්ටර්ගේ යටතේ තමයි මම පුහුණු වෙන්නේ. සෙන්සේ සූරිබන් මාස්ටර්. හරි. ඉතින් ඇත්තටම මේ ගමනේදී මල්ලිට මාස්ටර්ගෙන් හම්බෙන සහයෝගය කියලා නිම කරන්න බෑ. ඉතින් අපි දැන් සූදානම් මල්ලිගේ කරාටේ ක්‍රීඩාවේ මල්ලිගේ කරාටේ මාස්ටර්ගේ අදහස් දැක්වීමකට යොමු වෙන්නට. අයිබෝවන් අම්මගේ නම එස් සූර්යබවන්. ඒ වගේම තෙල්දෙනිය කරාටේ ඇකඩමියේ ප්‍රධාන උපදේශකතුමානන්. ඒ වගේම මුලින්ම ස්තුතිය පුද කර සිටිනවා දිදුල නාලිකාවට සහ ඒ ප්‍රධානයට සහ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටම. එතැසින්ම අප තෙල්දෙනිය කරාටේ ඇකඩමියේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් එකම පවුලේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 4 දෙනෙක් ඔබලා සහභාගී කරගෙන තියෙනවා අද ඔබලාගේ වැඩසටහනට. ඉතින් ඒකට ගෞරවනීය ස්තුතිය ඔබතුමන්ලා සහ ඔබතුමියලාට පුද කර සිටිනවා ඔබ නාලිකාවටත්. එතැසින්ම අද දිනේදී ඔබලාගේ නාලිකාවට වේදිකාවට දීටි ප්‍රමිති වෙන්නේ ලංකාවේ සිටින දක්ෂම ක්‍රීඩක ක්‍රීඩිකාවන් 4 දෙනෙක් කිව්වොත් නිවැරදි. ඒ වගේම අපේ තෙල්දෙනිය කරාටේ ඇකඩමිය සහ අතරම තෙල්දෙනියට සිටින දක්ෂ ක්‍රීඩකයන් 4 දෙනෙක් කිව්වොත් නිවැරදි. එකම පවුලේ වෙන එක තමයි විශේෂයේ 4 දෙනාගේම 4 දෙනාම එක වගේම දක්ෂ ක්‍රීඩකයන් 4 දෙනෙක්. එතවසෙම කියනවා නම් ඒ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අද දිනේදී උතුරට පැමිණ තියෙන්නේ ලේසියෙන් නැමේ දුෂ්කරතා මැද ගොඩක් දුෂ්කරතා මැද තමයි අද උතුරට පැමිණ තියෙන්නේ. එතවසෙම ඉතින් කියනවා නම් මුලින්ම මේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් කරාටි ආරම්භ කරන්නේ 2019 වසරේදී.
චේතන විදුෂාන් ක්‍රීඩකයා තමයි පළවෙනිටම කරාටි ආරම්භ කරන්නේ. ඒ වගේම මේ ක්‍රීඩකයන් අතර දෙනාගෙන සඳහන් කරන්නත් ඕනේ. පළවෙනි ක්‍රීඩකයා SS ධර්මරත්න ක්‍රීඩකයා. ඒ වගේම මේ ළඟ ක්‍රීඩිකාව DTS තක්ෂමිලා ධර්මරත්න ක්‍රීඩිකාව. ඊළඟට තුන්වෙනි කෙනා චේතන විදුෂාන් ධර්මරත්න ක්‍රීඩකයා. ඊට පස්සේ හතරවෙනි කෙනා ඔසන්ද විදුෂාන් ධර්මරත්න ක්‍රීඩකයා. ඊව හතර දින තමයි අද අපේ ඔබ නාලිකාවේ වැඩසටහනට පැමිණ තිබෙන්නේ. ඉතින් එතකොට දක්ෂ ක්‍රීඩකයන් හතර දෙනෙක් කිව්වොත් නිවැරදි. එතකොට මේ කියනවනම් ওই ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාතික ජාත්‍යන්තර මට්ටමට පදක්කම් වලට ඉමිකම් කියන ක්‍රීඩක ක්‍රීඩිකාවක් සහ ක්‍රීඩකයන් තුන්දෙනෙක් සිටින්නේ. ඔව් අපේ නැරඹුවේ සඳුන් මල්ලිගේ කරාටි ක්‍රීඩාවේ පුහුණුකරු කරාටි මාස්ටර්ගේ අදහස් දැක්වීමක්. ඉතින් අපි සූදානම් කෙටි විරාමයක් ලබා ගන්නට කෙටි විරාමයක් ලබාගෙන ඉන්න අනතුරුව නැවතත් මල්ලිගේ මේ කරාටි ක්‍රීඩාව සහ මල්ලිගේ දිර අනාගතයේ බලාපොරොත්තු පිළිබඳව අපි කතා කරන්න සූදානම්. අපිත් එක්ක රැඳී සිටින්න මේ දිනුන් දරුවෝ වැඩසටහන. විරාමින අනතුරුව නැවතත් ඔබ එක්වන්නේ ශ්‍රී ලංකේ දරුවන්ගේ දිදුලන දක්ෂතා දිදුලන හැකියා මුළු රටට ලෝකයට sannivedana කරන දිදුලන දරුවෝ වැඩසටහනත් සමගනේ. ඉතින් අද දිදුලන දරුවෝ අපේ වැඩසටහනේ විශේෂ ආරාධිතයා මහනුවර තෙල්දෙනිය අමුපිටිය ජාතික පාසලේ සඳුන් සෙවුමින අපේ ආදරණීය මල්ලි. ඉතින් මල්ලිගේ දිදුලන දක්ෂතාවය තමයි කරාතේ ක්‍රීඩාව. ඉතින් කරාතේ ක්‍රීඩාවෙන් සමස්ත ලංකා ජයග්‍රහණ වගේම ජාත්‍යන්තර වශයෙන් ජයග්‍රහණ රාශියක් ලබාගත්ත කරාතේ බැට්ටෙක් තමයි අද අපේ විශේෂ ආරාධිතයා. ඉතින් මල්ලි දැන් මේ මෙතනදී ජාත්‍යන්තර ජයග්‍රහණ ගැන කතා කරනකොට තාමත් විශේෂ තරගාවලින් දෙකක් මල්ලි විශේෂ තරගාවලින් දෙකකට මල්ලි සහභාගි වෙලා ජයග්‍රහණ ලබාගෙන තියෙනවා. ඒ අතරින් මේ ෂෝටෝකාන් තරගාවලිය සහ ඉන්දු ලංකා තරගාවලිය ගැන පොඩි සඳහනක් කරමු. කරාටි ගැන ගත්තොත් එහෙම කරාටි ආරම්භයේදී වර්ග දෙකක් වර්ග ගොඩක් තියෙනවා. ෂෝටෝකාන් චිතෝ වැනි වර්ග තියෙනවා. මම කරන්නේ එකෙන් ෂෝටෝකාන් කියන වර්ගය. ඒකෙන් ඒකේ තියෙන උඩම සං මේ ලොකුම මීට්ටේ තමයි ෂෝටෝකාන් මීට්ටික් කියන්නේ. ඒක සහභාගීලා තමයි මම ප්ලේස් කරලා තියෙන්නේ. හරි ඒ වගේම ඉන්දු ලංකා තරගාවලිය ගැනත් අපි පොඩි සඳහන් කරමු. ඉන්දියාවයි ලංකාව අතර පැවති තරගය. ඒකෙන් ලංකාවේ ඉන්දියාවේ දෙකරම ලංකාවට තමයි තිබ්බේ. නුවර තමයි තිබ්බේ මේ ටුර්නමන්ට් එක. නුවර තිබිලා මම මැදින් පලා අතර සිල්ලි මෙඩල් දෙකක් ගැලලා තියෙනවා. හරි ඒක මතක් කරන්න ඕනේ දැන් මේ විදිහට මේ මල්ලි දේශීය වශයෙන් වගේම ජාත්‍යන්තර වශයෙන් ජයග්‍රහණ පිට ජයග්‍රහණ ලබා ගන්නකොට මල්ලිගේ පාසල මහනුවර තෙල්දෙනිය අමුපිටිය ජාතික පාසලෙන් මල්ලිට හම්බෙන සහයෝගය මං හිතන්නේ අනන්තයි අප්‍රමාණයි. ඉතින් අන්නේ සහයෝගය ගැනත් අපි පොඩි සඳහනක් මේ වෙලාවේ කරමු. මගේ අමුපිටිය ජාතික පාසලේ ගුරුවරු තමා ගුරුවරු දෙන්නෙක් ඉන්නවා. ක්‍රීඩා භාර ගුරුතුමයි විදුහල්පතිතුමයි. විදුහල්පතිතුමාගේ නම කුඹුදෙනිය සර්. එතුමාගේ ලොකු කැපවීමක් තියෙනවා. එතුමා තමයි ඉස්සලාම අපේ ජාතික පාසලේ කරාටි පටන් ගත්තේ. මම කරාටි වලට ගියාට පස්සේ මේ ධර්මරත්න පටන් ගමු කියලා කරාටි පටන් ගත්තා. ඊපස්සේ දැනට අමුපිටිය ජාතික පාසලෙන් ගොඩක් කරාටි ළමයි බී කරලා තිනවා අපි ගුරුතුමා. ඉතින් අර මම මුලින් සඳහන් කළා වගේ අද අපේ විශේෂ ආරාධිතයා කරාටි ක්‍රීඩාවෙන් සමස්ත ලංකා ජයග්‍රහණ වගේම ජාත්‍යන්තර මට්ටමින් ජයග්‍රහණ ලබා ගත්ත බොහොම දක්ෂ ක්‍රීඩකයෙක්. ඉතින් ඔබට පෙනෙනවා ඇති මේ ස්ථානයේ තිබෙනවා මේ ඔහු ලබාගත් පදක්කම් 60ක ප්‍රමාණයක්. ඒ කියන්නේ ඔහු මේ වෙනකොට මේ වන විට පදක්කම් 60ක ප්‍රමාණයක් ලබාගෙන තිබෙනවා. ඒ වගේම මගේ අතේ තියෙනවා මේ වෙලාවේ ඔහු ලබාගත් සහතික පත්‍ර කිහිපයක්. අපි මල්ලිගෙන් අහලා බලමු මේ සහතික පත්‍ර මල්ලිට ලැබුණේ කොහොමද කියලා. මේ සහතිකේ මල්ලිට ලැබෙන්නේ කොහොමද? සහතිකේ ලැබෙන්නේ ශ්‍රී ලංකා ජාතික කරාටේ චූරතාවලිය. දැන් නැචරල් මීට් එක සෙල්ලම් කළා තමා මම ඔය සහතිකේ ලබාගෙන තියෙන්නේ. දෙවන ස්ථානය මම ඒක හිමි කරගෙන තියෙනවා. මම හිතන්නේ මේ සහතිකේ මල්ලිට ඉන්දු ලංකා තරගාවලිය නම් මෙච්ච සහතිකයක්. ඒකෙන් ඉන්දු ලංකා ඉන්දියාවයි ලංකා අතර පැවති තරගාවලියෙන් ප්‍රථම ස්ථානය ලබාගෙන තියෙනවා. මේ සහතික ගැන ගත්තොත් එහෙම සංගම් මීට් වලින් තමයි ඔය සහතික ප්ලේස් එක හිමි කරගෙන තියෙන්නේ. ඒකිනුත් ප්‍රථම ස්ථානය ලබාගෙන තියෙනවා. මේ සහතිකේ මල්ලිට ලැබෙන්නේ කොහොමද? 2019 ඉන්දු ශ්‍රී ලංකා ෂෝටෝ කප් එකෙන් තමයි සහතික ලැබෙන්නේ. ඒනොත් කාතයි සව්වෙන් මම ප්‍රථම සෙකන්ඩ් දෙවෙනි ස්ථානය ලබාගෙන තියෙනවා. මල්ලිට මේ සහතිකය ලැබෙන්නේ කොහොමද? ඔකත් ඉස්සලා කිව්වා විදිහම සංගම් මිටලින් ඉස්සලා කළා තමයි සහතිකය ලබාගෙන තියෙන්නේ. ඒකෙන් තුන්වෙනි ස්ථානය ලබාගෙන තියෙනවා. මේ සහතිකය ලැබෙන්නේ? ඔය සහතික ගැන කිව්වොත් එහෙම කරාටි චැම්පියන්ෂිප් එක සීකන් ලීග් ඇන් සුපර් ලීග් එක තිබ්බේ මාතලේ. ඔයගොල්ලෝ
අපේ ක්ලාස් එකෙන් 3 දෙනා ගියේ 3 දෙනාගෙන් පදක්කම් 6ක් ගෙනව ක්ලාස් එකට ඒකෙන් ප්‍රථම ස්ථානය ලබන්න තියෙනවා අයි සඳහා ලැබිච්ච සාතිකය තමයි මේ තියෙන්නේ පදක්කම් 6ක් 6ක් ගෙනව 3 දෙනෙක් ගිහින් 3 දෙනෙක් ගිහින් ඔයගේ මේ සාතිකය ඔය ගැන කිව්වොත් එහෙම ඔක සංගම් මීට්ටයක් අපි සංගම් වලින් ඉස්සෙල්ලම් ගන්න මීට්ටයක් ඒකෙනුත් ප්‍රථම ස්ථානය ලබන්න තියෙනවා වෙනදනේ ඉන්දු ලංකා තවත් ඒ තරගාවලිය මල්ලි ලබා ගත්ත ජයග්‍රහණයක් මල්ලි මේ ගැනත් අපි සඳහන් කරමු. ඔක ඉන්දු ලංකා 2021 ගේ පැවිදි තරගාවලියේ සාතිකයේ ඒකනොත් ප්‍රථම ස්ථානය ලබා ගන්න තියෙන ඉන්දියාත් එක්ක ක්‍රීඩා කරන. මේ සාතිකයේ මල්ලිට ලැබෙන්නේ කොහොමද? ඔය සාතික ගැන කිව්වොත් එහෙම පළාත් නවය අතර සෙල්ලම් කරන්න තමයි සාතිකයේ මේ හිමි කරගෙන තියෙන්නේ. අපේ මධ්‍යම පළාත 3 වෙනි ස්ථානයේ අරන් ඉල්ල තියෙන ඔක සෙල්ලම් කරන්න. මේ සාතිකයේ මල්ලිට ලැබෙන්නේ කොහොමද? ඔය සාතික ගැන කිව්වොත් එහෙම ලීග් කියන්නේ සුපර් ලීග් එක. දැසිසියක පැවති එක ඕකනොත් මධ්‍යම පළාතට ප්‍රථම ස්ථානය ලබාගෙන දෙන්නේ. මම හිතන්නේ මලිට මේක ෂෝටෝකාන් තරගාවලිය ෂෝටෝකාන් තරගාවලිය 2019 තිබ්බක ওই තරගෙට ගිහිල්ලා මං ගියා අලුත ඕකෙ මිඩල් නැහැ. සහභාගී ඕක තමයි මගේ ප්‍රථම මීට් එක. ඕකෙන් තමයි ආරම්භය තිබ්බේ. පළවෙනි මීට් එකෙන් මේක නැතුණා මිඩල් නැතුණා කියලා සැලුම් නැහැ. ඕකෙන් ඊළඟට තිබ්බේ ඕකේ නැෂනල් එක. එතනින් තමයි මම ආරම්භ කරේ මෙඩල් වලට යන්න තමයි මෙඩල් එක ගෙනාවේ අවසානයේ මේ වෙනකොට මෙඩල් 60ක ප්‍රමාණයක් මල්ලි සතු කරගෙන තියෙනවා හරි එතකොට මේ සාතිකයේ මල්ලි ලැබෙන්නේ කොහොමද ওই සාතිකයේ ලැබෙන්නේ චීනය ශ්‍රී ලංකාව සෙල්ලම් කළා ඒ ලබාගෙනලා ලංකාවේ තමයි පැවිදුනේ තරගයේ ඕකෙන් ප්‍රථම ස්ථානය ලබාගෙන තියෙනවා මේ සාතිකයේ මල්ලි ලැබෙන්නේ කොහොමද ඔකත් සෙල සදාන් කර පරිදි සංගම් මිටුනි සෙල්ලම් කර තමයි ගින්නේ මේ සාතිකයේ මල්ලිට ලැබෙන්නේ කොහොමද? මේ සාතිකේ WKF ඒ කියන්නේ කරාටි රූල් එක ඇතුලේ අද ෆයිටර් කෙනෙක් විදියට මේ කැපි පෙනෙන්න ඕන නම් ඔය මිටේ සෙල්ලම් කරලා තියෙන්න ඕන. ඒ කියන්නේ සංගම් රාජිකර සෙල්ලම් කරලා ඉවෙලා ටූර්නමන්ට් ගොඩක් ගිහිල්ලා තමයි ඔය මිට එක ගන්න ඕනේ. එන්නේ අත්දැකීමක් තිබ්බොත් විතරයි එතන යන්න පුළුවන්. නැෂනල් ගහලා තමයි ඔක් ගන්න ඕනේ. يعني මේ සාතිකයේ මල්ලිට හම්බෙන්නේ විශේෂ දක්ෂතාවයක් පෙන්නුම් කරලා තමයි නේ. හරි. මේ සාතිකයේ මල්ලි ලැබෙන්නේ කොහොමද? ඔය සාතිකය ලැබෙන්නේ ඉන්ටර්නැෂනල් ෂෝටෝකන් කරාටි චැම්පියන්ෂිප් එකෙන්. ඔක සෙල්ලම් කළා ප්‍රථම ස්ථාන තුනක් ලබාගෙන තියෙනවා ඔකෙන්. කාතායි, ටීම් කාතායි කුමිතේ තරගවලට සහභාගී වෙනවා. මේ සාතිකයේ මල්ලි ලැබෙන්නේ කොහොමද? ඔය සාතිකයේ මල්ලි ලැබෙන්නේ ෂෝටෝකන් ග්‍රේඩ් කියන්නේ මේ විභාග තියෙනවා. ඒ කියන්නේ බෙල්ට් එකේ රෙන්ඩු විභාග තියෙනවා. බෙල්ට් එකෙන් බෙල්ට් එකට. මම ප්‍රථම සාතිකය තමයි ඔක ලබාගත්තේ. يعني මේක විභාගයක් සඳහා සම්බන්ධ වෙලා ඒ අවසානයේදී හම්බෙච්ච සාතිකේ. ඔව්. විභාග කියන්න ගත්තොත් එහෙම විභාගයක් 10 ඉඳන් පල්ලෙට තමයි ඉන්නේ. දැන් මම එක ඉන්නේ දෙවෙනි තැන. ඒ කියන්නේ බ්‍රවුන් බෙල්ට් එකේ. ඔය තියෙන්නේ පළවෙනි ගත්තේ සාතිකේ. මේ සාතිකේ මල්ලිට හම්බෙන්නේ කොහොමද? ඔය සාතිකේ හම්බෙන්නේ ෂෝටෝකන් කරාටි චැම්පියන්ෂිප් එක සෙල්ලම් කළා මධ්‍යම පළාත ප්‍රථම ස්ථානය ගැලපුවා. මේ සාතිකේ ලැබෙන්නේ කොහොමද? නැෂනල් කරාටි කාතා ඉසව්වෙන් තමයි ඔය සාතික හිමි කරගන්නේ මධ්‍යම පළාතර එකෙන් ගෙනල්ලා තියෙන දෙවෙනි ස්ථානේ. මේ සාතිකයේ මල්ලි ලැබෙන්නේ කොහොමද? ඔකස් ශ්‍රී ලංකාවයි චීනය අතර පැවති තරගයක්. ඒකෙන් ඔක තිබ්බ ඔන්ලයින්. ඒ කියන්නේ ඊ කුමිති කියලා තමයි තියෙන්නේ. ඒකෙන් ප්‍රථම ස්ථානේ ගැලලා තියෙනවා. මේ සාතිකයේ මල්ලි ලැබෙන්නේ කොහොමද? වික්ටෝරියා ඉන්ටර්නැෂනල් කරාටි චැම්පියන්ෂිප් එකෙන් තමයි ඔක. ඒකත් ඊ කාතා ඊ කුමිති විදිහට තිබ්බේ. ඔන්ලයින් තිබ්බේ රටවල් 43ක් සෙල්ලම් කළා තමයි ඔය සාතිකය ගෙනල්ලා තියෙන මොහොත. හරි ඒ කියන්නේ මේක මල්ලි ජාත්‍යන්තර තරගාවලියකට සම්බන්ධ වෙලා තමයි මේ ලබාගත් ජයග්‍රහණය. රටලි 43ක් ඇතුළත. හරි. එතකොට මේ සාතිකයේ මල්ලි ලැබෙන්නේ කොහොමද? ඔය සාතිකය ලැබෙන්නේ මේ සංගම් මීට් සෙල්ලම් කළා තමයි. සංගම් මීට් කියන්නේ තියෙන අපේ සංගම් වර්ග තියෙනවා. සංගම් තියෙනවා 200 ගණන් දුරු තියෙන දැනට. ඒ අතරින් දානව මාස්ටර්ලා කට්ටිය සෙල්ලම් කළා තමයි ඔකත් ගැලුවේ. ඒක මීට් එක කරලා කොහොමත් ළමයි 70ක් වගේ සෙල්ලම් සෙට් වෙනවා. ඒ කට්ටියට ෆයිට් කළා තමයි ඔක් ගැලලා තියෙන්නේ. එතකොට මේ සාතිකය මල්ලි ලබා ගත්තේ කොහොමද? ඔක ඉන්දියාවේ චීනය අතර ලංකාවට පැවතුණා. ඕක තිබ්බේ ඉන්දියාවේ. ඒකත් ඒ කතා විදියට තමයි තිබ්බේ. ඒකෙත් මම විමුණ පදක්කම ගෙනල්ලා තියෙනවා. හරි. ඒ කියන්නේ මෙතන තියෙන මේ පෙන්නපු සාතිකවලට ගොඩක් ඒවට පදක්කුණොත් මල්ලි සතු කර ගැනීමේ හැකියාව මල්ලිට ලැබිලා තියෙනවා. ඉතින් අර මුලින් සඳහන් කළා වගේ අද අපේ විශේෂ ආරාධිතයා මේ
karate ක්‍රීඩාවෙන් සමස්ත ලංකා ජයග්‍රහණ වගේම දේශීය වගේම විදේශීය ජයග්‍රහණ රාශියක් ලබා ගත්ත පුද්ගලෙක්. ඉතින් මතක් කරන්න ඕනේ පදක්කම් 60ක ප්‍රමාණයක් මේ වෙනකොට මල්ලි සතු කරගෙන තියෙනවා. ඉතින් මල්ලිට සුබ පතනවා ඉදිරි අනාගතයේදීත් මේ විදිහට මේ තව තවත් සහතික පත්‍ර පදක්කම් ලබා ගැනීමට හැකියාව ලැබෙන්න කියලා. Ada pe dedrun daru wedesaran samag sambandha wenna vishesha aradithiya mahanuwara teldeniya amupitiya jathika paasale sandun sewmina ape aadaraniya malli ithin ohu karate kridawen deshiya washeen wagema chaatyantara washeen jayagrahana laashiyak laba gatta punchi podittek ithin malli den me vidihata me malli weda katiyutu tika karagena yanakota mallita karate walata jayagrahana laashiyak thibena e wage mallita tiyena wenath dakshata monawada wenath dakshata kiyanne man high jump ekak danawa volleyball tama man karanne ekak hari kan e walinuth mallita jayagrahana lanka thumparak gilla thiyena volleyball ah samasta lanka thumparak me volleyball kridawa wenuth mallita jayagrahana laba ganeemata hakiyawa labela thiyena ithin malli den kemin kemin kala welawa me adohorawaka kala welawa nimawata pat wenawa ithin mallita me welawae stuti karannata vishala pirisak athi ithin meka avasthawak karaganna e pirisata malli stuti karanna මොනින් ස්තුති කරන්න මගේ ගුරුතුමා නැත්නම් අද අපි මෙතන නැහැ ගුරුතුමාලා මම තුන් දෙනාට මම ස්තුතිවන්ත වෙනවා ඊට පස්සේ මහනුවර ඩී අජි මහත්තයා මහනුවර ඩී අජි මහත්තයාට ස්තුතිවන්ත කරලා අපිට හැම ටෝර්නමන්ට් එකකින් සහයෝග දෙන්න අපේ නුවරලි හාමුදුරුවෝ කෙනෙක් ඉන්නවා ඒ හාමුදුරුවරට මුලින්ම ස්තුතිවන්ත වෙලා මධ්‍යම පළාතේ ක්‍රීඩා දෙපාර්තමේන්තුවේ ක්‍රීඩා නිලධාරීතුමාටත් ඒවතරම ස්තුතිවන්ත වෙනවා Das bisa warsi api gei haro dunna mari benam dugi lama miskine itu mirat bela sedi wegi met dumandar ma itu jangan tira ma api meten na sabai kere kata tubuh dumandar itu dumandar hari iting ada api bisa syara dita sadun seumina adrenia mali mali genom laban de mahanuara tel denia amu piti e chati ke pasali di mali ge dun daksu tawe tamai me kara te kri dava tin mali tapit hade wati musu beprabtana karna ඊළඟ ලබන වසරේදීත් මල්ලිට තව තවත් සමස්ත ලංකා ජයග්‍රහණ වගේම දේශීය වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ජයග්‍රහණ ලබා ගැනීමට හැකියාව ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා. ඉතින් නිවසේ සිට නරඹන ඔබටත් මෙවැනි වූ දිදුලන දක්ෂතා දිදුලන හැකියාව තියෙන්නට පුළුවන්. ඉතින් ඔබේ දිදුලන දක්ෂතාවය ඔබේ දිදුලන හැකියාව මුළු රටට ලෝකයට කියන්න ඔබටත් අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. කොහොමද අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ? TV දිදුල නම්බර 177-1B කොට්ටාව පාර හෝකාන්තර දකුණ කියන අපේ ලිපිණයට ලිපියක් යොමු කිරීම මගිනුත් ඔබට අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබට පුළුවන් අපිට කතා කරන්නට 077-02-31-565 කියන අපේ දුරකථන අංකයටත් 011-434-66-46 කියන අපේ දුරකථන අංක දෙකම අපේ ආදරණීය පුංචි පොඩිත්තු වෙනුවෙන් විවෘතයි. ඉතින් වැඩසටහන අවසානයට කලින් මතක් කරන්නම් අපේ Facebook පිටුව TV දිදුල අපේ Facebook පිටුව තවමත් ලයික් කරලා නැත්නම් අදම ලයික් කරන්න අපේ පසුගිය වැඩසටහන් වගේම අපේ ඉදිරියට එන්න තියෙන වැඩසටහන් පිළිබඳවත් අපේ Facebook පිටුව හරහා ඔබට දැනගැනීමේ හැකියාව තිබෙනවා. ඒ වගේම අපගේ YouTube නාලිකාව දිදුල kids අපේ YouTube නාලිකාව අදම subscribe කරන්න ඔබට අපගේ අලුත් videos ඉතා ඉක්මනින් දැක බලා ගැනීමේ හැකියාවත් තිබෙනවා. ඉතින් ලබන සතියේත් හමු වෙන බලාපොරොත්තු වෙන් අදට ඔබේ නිවහනින් සමුගන්නම් මේ ශ්‍රී ලාංකේය දරුවන්ගේ දිදුලන දක්ෂතා දිදුලන හැකියා මුළු රටට මුළු ලෝකයට සම්නිවේදනය කරන දිදුලන දරුවෝ වැඩසටහනක්